Tu lo haces a la zona. Oh, Tushar. Amrone, Swaminasa. Oh, ¿quién? ¿Quién, Tushar? Swaminasa deng apita deng marne matu jiwitaya gana Swaminasa deng apita bauddha parisareka inna hinda me godak marne matu jiwitaya pilibandawa ape dadi vishwasayak thiyena Swaminasa pratyakshaya nemei eka. ඒ ස්වාමිනාස් දැන් ඔබ වහන්සේගේ දේශනා ආදි ස්වාමිනාස් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ හරහා දැන් අපේ තියෙන මානසික ගැටලුවක් අපිට මේ පැහැදිලි කිරීම මගින් විසඳනවා කියන එක ප්‍රත්‍යක්ෂ ප්‍රවණ. ඊට එහා ගිහිල්ලා මේ මරණය මතු ජීවිතයක් නිසා මේ නිර්වාණය හොයන්න ඕනේ කියන එක ඊට උඩින් එනවා ඊට වැඩි ටිකක් දරුණුවට. ඒක පොඩ්ඩක් ස්වාමිනාස් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඉතින් ඔකේ තියෙන අපේ ඇත්තටම මිනිස්යෙක් තියෙන මෝඩකම් වල ලොකුම මෝඩකම් වලින් එකක් තමයි ඒක. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මේ වෙලාවේ තමන්ගේ අතේ තියෙන එක අතහැරලා දාලා අතේ නැති එකක් ගැන හිත හිතා එක්ක වද වෙනවා එක්ක සතුට වෙනවා. හරිද? අපි තුමු දැන් මිනිස්සෙකුට බඩගින්නක් ආවා. දැන් බඩගින්නක් ආවට පස්සේ මිනිස්සයා ඉස්සරහට මේ මිනිස්සයාට අපි තුමු බත්තිගානක් හම්බුණා. හරිද? දැන් මිනිස්සයාට හොඳටම බඩගින්නක්. එතකොට දැන් ওই බත්තිගාන තමන්ගේ ඉස්සරහ ආවා. දැන් බඩගින්නට කැම ටිකක් තියෙනවා, ප්‍රශ්නෙකුත් නැහැ එතන. හැබැයි දැන් මිනිස්සේ දැන් බත්තිගාන අතේ තියාගෙන දැන් කල්පනා කරනවා, දැන් ඊළඟ අවුරුද්දේ මේ අප්‍රේල් මාසේ 30 වෙනිදාට මට කන්න හම්බෙයිද දන්නේ, මට බොන්න හම්බෙයිද දන්නේ, මං කොහේ ඉඳීද දන්නේ, මං අසනීපෙයිද දන්නේ. හරිද? එතකොට මගේ ඉන්න ඥාතියෝ ටික බාව දාලයයිද දන්නේ, මට රස්සාව නැතිද දන්නේ. දැන් අර මේක තියාගෙන අර පිඟාන්න තියාගෙන දැන් බඩගින්නට බට්ටික නොකා අරව ගැන වද වෙවි ඉන්නවා. හරිද? තේනවද මම මේ කියන්නේ? හරිද? එතකොට දැන් ඕක තමයි මිනිස්යාගේ ස්වභාවය. එතකොට දැන් මිනිස්යාගේ ස්වභාවය තමයි ඉස්සෙල්ලා දැන් මේ දැන් තියෙන ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්නෙත් නැතුව, ඒක මොකද්ද කියලා පැහැදිලි කරගන්නෙත් නැතුව. හරිද? එහෙම නැත්නම් කවුරු හරි කියපු නිසා, කොහේ හරි පොතක පතක ලියවෙ නැති නිසා දැන් ඕන ජීවිතයක් ගැන වද වෙන්න ගන්නවා. හරි? දැන් ඕන ජීවිතයක් ගැන අපි මනෝ අර විදියට අර මනෝ අපි කියන්නේ අර ඉස්සරගෙන මනෝ ගහනවා කියලා. මනෝ රූපයක්, මනෝ විකාර ටිකක් හදාගෙන මේ මනෝ ලෝක ඇතුළ අතරමං වෙලා ඉන්නවා. හරිද? ඉතින් එතකොට ඉස්සල්ලා මේ තමන් ඉස්සරහ තියෙන බක්තිගාන ඉස්සල්ලා කාලේ ඉන්නේ. බොහොම සරලව කියන්නේ ඉච්චන. ස්වාමස දැන් අර ප්‍රායෝගික ජීවිතයේ වැඩවලට සම්බන්ධ වෙද්දී මේ හිතුවම අර දැනෙනවා හිතට පීඩාවක් වගේ. මේ පස්සේ ඒ පීඩාව එන්නේ මෙහෙමයි කියලා ටිකක් තේරෙනවා. ඊට පස්සේ දැන් ඒ වගේ දිගින් දිගටම ටික ටික සිද්ධ වෙගෙන යනවා. ඒ වගේ මානසික මට්ටමක තියෙන්නේ මේ ස්වාමස්සේ පොඩ්ඩක් ඒ සම්බන්ධව කතා කරාම හොඳයි කියලා මට හිතුණා. ඒක පොඩ්ඩක් දැන් අපිට දැන් මම ඕක තවත් මෙහෙම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් එහෙම දැන් නිර්වාණය හොයන කොට්ටාස දෙකක් ඉන්නවා. පළවෙනි කොට්ටාස තමයි උන් ජීවිතේ දුක සැප දෙකම ඉඳලා තියෙනවා. හැබැයි ඕන්න මේ ජීවිතයේ දැන් අපි ජීවිතේ පීක් එකට ඇවිල්ලා. ඒ කියන්නේ ඕන් ජීවිතේ ඕන් බලාපොරොත්තු වෙච්ච දේවල් ලබාගෙන, ඒ කියන්නේ රැකියාව පැත්තෙන් හරි, එහෙම නැත්නම් තමන්ගේ ආදායම් මාර්ගය පැත්තෙන් හරි, එහෙම නැත්නම් තමන්ගේ සිහින වලට ගිහිල්ලා ආශාවද උපරිම තැනට ගිහිල්ලා, හරි, ආශාවද උපරිම තැනට ගිහිල්ලා එතනත් මොකක් හරි ගැටලුවක් තියෙනවා වගේ නිකන් දැනෙන නිසා එතනින් එහා මොකද්ද වගේ කියලා අන්න එහෙම ජීවිතේ මොකද්ද කියලා සොයන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා මේ දැන් මේ ජීවිතේ හරි කරදරයි, දුක තියෙනවා, කරදර තියෙනවා, මේ එහෙම නැත්නම් ජීවිතේ මොන හරි ප්‍රශ්න ටිකක් ඇවිල්ලා ඒ දුක නිසා මේක සොයාගෙන යන පිරිසකුත් තියෙනවා. මේ තියෙන එදිනෙදා තියෙන කරදර වලින් මේක ගැලවෙන්න මාර්ගයක් නැද්ද කියලා. එතකොට ඇත්තටම දෙවෙනි කට්ටාසෙට ඇත්තටම මේ නිර්වාණය හොයාගන්න එක එච්චර පහසු වෙන්නේ නැහැ. හරි. දැන් පළවෙනි කොට්ටාසේ එක මොකද වුන් දැන් ජීවිතේ අර උපරිම තැනට ගිහිල්ලා ඉවරයි, අර ආශාදේ උපරිම තැන අත්විඳලා ඉවරයි. වුන් එයන ඕන බව දන්නවා. එන ඕන දැන බව දන්න නිසා එතනින් තමයි හොයන්නේ. අර දෙවෙනි කොට්ටාසේට වෙන්නේ
දැන් කරදර ටිකක් මේ වෙලානේ දැන් මේක හොයන්නේ. දැන් අපි දැන් ගාක් වෙලාට ඔය බණහන තැන්වල ඔය භාවනා කරන තැන්වල හුඟක් වෙලාට ඔහොම ආයේ තමයි ඉන්නේ. එතකොට අපි හිතමු දැන් මොකක් හරි ආයි தත්වය යථා தත්වයටපත් වුණා. යථා ස්වභාවයටපත් වුණ தත්වය. අපි හරි අපි හිතමු දැන් අපිට මොකක් හරි ආර්ථික දුෂ්කරතාවයක් තිබුණා නම් ඒකේ ප්‍රශ්නේ හරි ගියා. එහෙම නැත්නම් සම්බන්ධකම් වල අඩුපාඩුවක් තිබුණා නම් ඒකත් හරි ගියා. ඒකම හරියනකොට අරක දැන් ඔය නිර්වාණය ගැන හොයන එක ඒක ඕනේ නැතුව යනවා. එතකොට දැන් අර ප්‍රශ්න ටික හරිනේ. දැන් ප්‍රශ්න ටික හරිනම් ගියන් පස්සේ දැන් හරි ඔක්කොම මේ එකක් නෑ. එතකොට දැන් නිර්වාණය ගැන හොයන එක ඉවරයි. සාමාන්‍ය විදිහට යනවා. එතකොට ඔය වගේ කොට්ටාස දෙකක් ඉන්නවා. ඒ දෙවෙනි කොට්ටාසේ දැන් ඒ අය දැන් අපි නිවන් දකින්න කියලා මහණ වුණා කියලා හිතමු. ඔය කරදර ටිකක් ඇවිල්ලා ජීවිතේ ඒවා ගැන කලකිරිලා මහණ වුණා කියලා හිතන්නේ. දැන් මහණ වුණාට පස්සේ ඌට ඕට දැන් අනන්‍යතාවය පිළිබඳ අරපෝ. ඒ කියන්නේ අනිත් අයගේ ඇටෙන්ෂන් හම්බෙන්නේ නැති අනිත් අය තමන් ගණන් ගන්න නැති ඉඳලා ඒක ගැන කලකිරිලා මහණ වුණා කියලා හිතන්නකො. ඊට පස්සේ දැන් මහණ වුණාට පස්සේ මිනිස්සුන්ගෙන් සැලකිලි හම්බෙනවා, වඳිනවා, පුදනවා. එතකොට සැලකිලි ආම අර නොලැබිච්ච ඇටෙන්ෂන් එක හම්බෙනවා. එතකොට මොකද වෙන්නේ? ඌ ඒක ඇතුලේ හිර වෙනවා. එන්න නැත්තම් කලින් තිබ්බ මොන හරි අපහසුතාව ටිකක් තියෙනවනේ ඒක අයින් වෙනවා. අයින් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඒ මහණකම ඇතුළේම ඌ හිර වෙනවා. මං කියන හදන දේ ඔයගලන්ට තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඔය වගේ දුක් කලකිරීම නිසා මේක හොයනවා නම් ඇත්තටම ඒක නෙමෙයි වෙන්නේ. ඒක වෙන්නේ ඇත්තටම අර මේ ඔබගේ ආශාවදී උඩරිම කොනට ගියාට පස්සේ, ඒ කියන්නේ ඔබගේ ජීවිතේ උඩරිම පීක් එකට ගියාට පස්සේ එතනදී ඔබට දැනෙනවා මේකත් නෙමෙයි කියලා. අන්න ඒක තමයි හරි. ඊළඟට දැන් දෙවෙනි තැනදී වෙන දේ මං කියන්න. දෙවෙනි තැනදී වෙන දේ තමයි දැන් අපි අපේ ජීවිතේ අපි එක තැනකට ඕම ඇවිල්ලා අපේ ජීවිතේ පීක් එකක් හදාගන්න. කියන අපි උපරිම තැනක් හදාගන්න. හරි. එතකොට මේ උපරිම තැන හදාගත්තට පස්සේ ඊට පස්සේ එතනින් ආයි අපි වැටෙනවා පල්ලෙහාට. වැටිලා කොට පස්සේ අපි වැටෙන එක අපි කියනවා අපි ජීවිතේ දුක සහ කරදරේ කියලා. හරි. එහෙම නැත්නම් අපි අපිට පොඩි කාලේ මැවෙනවා සිහිනයක්. මේක තමයි මම බලාපොරොත්තු වෙන ජීවිතේ කියලා සිහිනයක් මැවෙනවා. ඒක ලබා ගන්න වෙන්නේ නැහැ. ජීවිතේ නොයෙකුත් කරදර ඇවිල්ලා ඒ අපි බලාපොරොත්තු වෙන ස්වභාවය ලබා ගන්න වෙන්නේ නැහැ. එතකොට ඒ තැනට සාපේක්ෂව තියෙන මේ දුක කරදරේ අපි නැති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට මේ මිනිස්සු භාවනා කරනවා, බණ අහනවා, අර දුක කරදරේ නැති වෙයි කියලා. ඇත්තටම මේ දුකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔබ ඉස්සෙල්ලා හදාගත්තු තැන. ඒ කියන්නේ දැන් අපි සමහරට ඔබ ජීවිතේ මෙහෙම ඇවිල්ලා ඔබ ජීවිතේ එක තැනකදී අපි තුන් රැකියාවෙත් හොඳටම ඇවිල්ලා එහෙම තමයි සම්බන්ධතාවල මොන හරි අපිකින් ජීවිතේ අර එක දවසක් තියෙන ඔක්කොම නික හරි ගිහිල්ලා වගේ. ඊට පස්සේ ඊට පහුවෙන්දා ඒ ටික නැති වුණාට පස්සේ, එහෙම නැත්නම් ඒකට මාසිකට අවුරුද්දකට පස්සේ ඒ ටික නැති වුණාට පස්සේ තමයි මේ නැති වුණාට පස්සේ තමයි අරකට සාපේක්ෂව, හරි, එතනට සාපේක්ෂව බලලා තමයි දැන් මේ කරදරයක් දුකක් තියෙනවා කියලා අරගෙන එතනට සාපේක්ෂව අර කරදර දුක් ටික නැති වෙලා ආයි ඕගොල්ලෝ නිර්වාණය කියලා මොකද්ද හොයන්නේ කියලා බැලුවොත් නිර්වාණය කියලා ඕගොල්ලෝ හිතන් ඉන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ අර කිසිම කරදරයක් නැතුව ඔක්කොම අර හොඳට හරි ගිහිල්ලා තිබ්බ වගේ දවස තියෙනවානේ. අන්න ඒක තමයි එතකොට ඕගොල්ලෝ නිර්වාණය කියලා හිතන්නේ. එතකොට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දැන් මේ බණාලා ඔක්කොම කරලා අර අතන තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක අවිඥානිකව සිද්ධ වෙන දෙයක්. හරි. එතකොට එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ සිහිනය ඇතුලේදී ඕගොල්ලෝ හදාගත්තනම් මේ කරදරයක් නැතුව මෙහෙම ඉන්නේ කොතනද කියලා සමහරවිට ජීවිතේ තියෙන ප්‍රශ්න හින්දා එතනට ළඟා වෙන්න බැරි වෙනවා. එතකොට දැන් අතනට සාපේක්ෂව තමයි මේ ටික ඔක්කොම කරදරයක් වෙලා තියෙන්නේ. එතකොට මේක කොහොම හරි බණහාලා වරි භාවනා කරලා හරි නිවන් දැකලා හරි ආයි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර තමන් බලාපොරොත්තු වෙන සිහින තැන. ඒක හැදෙන්නේ අර ඔබ බලාපොරොත්තු වෙලා තියෙන ඔබගේ ආශාවදී උඩරිම තැනත් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒක තමයි ඔබ නිර්වාණයට සමාන කරගන්නේ. ඒක තමයි හොයන්නේ. ඒකට සාපේක්ෂව තමයි මේ ජීවිතයේ අනිත් සියල්ලම සිදුවෙන දේවල් කරදරයක් ඔක්කොම කියලා ගන්න. ඇත්තටම ඔබ ඒක නෙමෙයි තේරුම් ගන්න. ඔබ තේරුම් ගන්න ඕනේ මේ මුල පීක් එක. මම මේක ක්‍රිකට් ඇතුලේ උදාහරණකින් මම කියන්න. අපි තුන් කවුරු හරි ක්‍රීඩකෙක් කියලා. එතකොට මේ ක්‍රීඩකයා ජීවිතේ මෙහෙමක මේ කියන්නේ ක්‍රිකට් ගහලා එක දවසකදී ඔහු ලකුණු 300ක් ගහනවා. එතකොට ලකුණු 300ක් ගහනවා. එතකොට ඒක තමයි ඔහුගේ කැරියර් එකේ උපරිම තැන. දැන් ඊළඟ දවසේ ඉඳන් ඔහු අපි ඉතින් පිටියට පිවිසෙනකොට ඔහු ඔළුවේ තියාගෙන ඉන්න ලකුණු 300.
එතකොටයි 300 ඔළුවේ තියාගෙන ඉන්න නිසා කවදාවත් ඔහුට ඊට පස්සේ ක්‍රිකට් රස විඳින්න හම්බෙන්නේ නැහැ. ඔගේ පිටිකරණේ රස විඳින්න හම්බෙන්නේ නැහැ. අරක ඔළුව උඩ තියාගෙන හිටිය. තේරුණාද මම මේ කියන්නේ? එතකොට ඔහු හැම වෙලාවෙම ආයි නැවත නැවත උත්සාහ කරන්නේ අර අතන්ට යන්න. හරි. එතනට යන්න හරි එතනට වඩා එහා තැනකට යන්න හරි තමයි උත්සාහ කරන්නේ. එතකොට ඔහුට කවදාවත් අර ක්‍රිකට් රස විඳින්න වෙන්නේ නැහැ. අපිටම දැන් ඔහු පළවෙනි වතාවට පිටියට පිවිසෙන්නේ කියලා. ඔහු ඊට කලින් පිටියට පිවිසලා බැට් කරන්න ඕට චාන්ස් එකක් හම්බෙලා නැහැ. එතකොට ඇත්තටම අර පළවෙනි වතාවට යනකොට පිටියට පිවිසෙන්නෙම ප්‍රීතියට. දැන් ඊළඟ දවසේ තාර ඔක්කොම බිමින් තියලා ආයි පිටියට පිවිසෙනවා නම් බින්දුවේ ඉඳන්. එතත් පිටියට පිවිසෙන්නේ බින්දුවෙන්. එතකොට බින්දුවක් ගැහුවත් එකයි 100ක් ගැහුවත් එකයි. මොකද හැම වෙලාවම අර පරණ එක බිමින් තියලා තමයි ඌ එන්නේ. එතකොට අර ඌට පිටියට ඇතුල් වීමත් සතුටක්. හරිද? දැන් ඔබට මතකයි සමහර පොඩි කාලේ ඔබට ක්‍රිකට් ගහන්න යනවා. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න යනවා. සමහර සෙල්ලමට එකතු කරගන්නේ නැතු වෙන්න පුළුවන්. හැබැයි ඒක බලන් ඉන්න එක සතුටක්. යන එක සතුටක්. හරි? පස්සේ තමයි ඔක්කොම මේ අවුල් ටික වෙන්නේ. ඒ වගේම තමයි මේ ජීවිතේ අර පීක් එක. අපි හදා ගන්නවා පීක් එක. එතකොට ඒකට සාපේක්ෂව තමයි මේ අනිත් ඔක්කොම දේවල් දුක් වෙලා තියෙන්නේ. මේ එදිනෙදා කරන ඒවා කරදර වෙලා ඔක්කොම වෙලා තියෙන අර අරක ඔළුවේ තියෙන නිසා, අර අදහස ඔළුවේ තියෙන නිසා. අපි එතකොට මේවා අයින් කරන්න යනවා. මේවා අයින් කරගන්න බෑ. මොකද අරවට අරකට සාපේක්ෂව තමයි මේක තියෙන්නේ ඔක්කොම. ඒ කූණ්‍යට සාපේක්ෂව තමයි මේ සියල්ලම මේ ඔබට දුකක් කරදරයක් ඔක්කොම විදිහට පේන්න පටන් ගන්න තියෙන්නේ ඔබ අතන ඉඳන් හිටගෙන බලන නිසා. ඊතනක ඔබ තන එක තැනක හිටගෙන ඔබ වටපිට බලන. ඔබට ඔක්කොම පේනවා. හැබැයි ඔබට එක දෙයක් පේන්නේ. ඔබට පේන්නේ නැති දේ තමයි ඔබ හිටගෙන ඔබට කකුල් දෙකට වැහිලා තියෙන තැන. ඔබ හිටන් ඉන්න තැන ඔබට පේන්නේ. ඒ හැරෙන්න අන්ති ටික ඔක්කොම බොහොම අමාරුවෙන් හරි අන්ති ටික බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ හිටන් ඉන්න තැන තමයි අර අර අතන. කියන්නේ ඔබ ආශාදී උපරිම තැන. ඒක තමයි ඔබ හොයන්නේ. ඒක තමයි ඔබ නිර්වාණයට සමාන කර කර හොයන්නේ. මේ බනහා මේවා කර කර දුකයින් කර කර ආයෙ ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කිව්වොත් අතන තමයි ඔබ හොයන්නේ. එහෙම නැත්නම් ඔබ සීනමවක තැන. හරිද? ඉතින් එතන හිටගෙන මේක තේරුම් ගන්න බෑ. හරිද? එතනට යන්න, එතනට ගිහිලා එතන තේරුම් ගන්න. එතකොට එතන තේරුම් ගත්තන් පස්සේ ඒ කූණ්‍ය ගැලවෙන්නේ. ඒක තමයි මැද කූණ්‍ය. ඒක ගැලවුණාට පස්සේ අර වටේ තියෙන ඒවා ඔක්කොම ඉබේම කඩාපාත් වෙනවා. ඒ ඔක්කොම අයින් වෙලා යනවා. එහෙනම් ඉස්සල්ලාම ඔන්න ඔය තැන හරියට තේරුම් ගන්න. ඔය තැන තේරුම් ගන්නේ නැතුව මේක ඔය ප්‍රශ්න වලට මේ උත්තර හොයාගන්න වෙන්නේ නැහැ ඔබට.